ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ හිරු රාත්‍රී 7 ප්‍රධාන පත්විකාශයේ සමගි. අදත් පැත්ත ගියත් ඇත්ත කියන්න සූදානමින් මම ප්‍රමිත මහනාම. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. රටෙහි අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට ජාත්‍යන්තර සහය ලැබී ඇතැයි ජනපති පවසයි. LTTE කාන්තා බලකායේ හිටපු නායිකා තමලනී පිළිකාවකින් මරුට. GSP ප්ලස් සහනය ලබන වසරේ සිට මෙරටට හිමිවනු ඇති බවට රජයෙන් සහතිකයක්. මත්තල වී ගබඩා කිරීමට ඇමති නිමල්ගේ විරෝධය. මේ වී ගබඩා කිරීම නිසා එයාපෝට් එකට ඕවර්හෝල් වෙච්ච ලාභෙ මෙච්චර මෙච්චර වෙලා තියෙන මේක පරිමා කරමින් බෝඩ් එකකින් ගවන්න කියලා. රට තුළ අවශ්‍ය වෙනස්කම් සිදුකිරීම සඳහා වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තර සහය ලැබී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පොළොන්නරුව කදුරුවෙල පාසලක පැවති උත්සවයකට එක්වෙමින්. කදුරුවෙල මුස්ලිම් මහාවිද්‍යාලයේ අලුතින් ඉදිකිරීමට යෝජිත දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා. එදි අදහස් දක්වූ ජනාධිපතිවරයා මුස්ලිම් ජනතාව පහුගිය අවුරුදු කීපේ දැඩි ලෙස මානසික පීඩාවන්ට ලක් වුණා මම දන්නවා. ඇතැම් අදෘශ්‍යමාන බලවේග නොපෙනෙන දේශපාලන හස්තයන් තමුන්නාන්සේලාගේ පල්ලිවලට ගැහුවා. මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික ස්ථාන ගිනි තිබ්බා. තමුන්නාන්සේලාගේ සමහර අයට හිතුණා මේ රට දාලා යන්න ඕනේ, මේ රටේ ඉන්න බෑ කියලා හිතා. නමුත් එවැනි ඉතාම පටු සීමාවන් තුළ කටයුතු කරමින් රටක් ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. මං අද උදේ පත්තර බලනකොටත් එක්තරා පුවත්පතක තිබුණු ඡායාරූපයක් දැඩි ලෙස මම කම්පණයට පත් වුණා. විශේෂයෙන්ම සිරියාව, තුර්කිය වගේ ප්‍රදේශවල තිබෙන තත්ත්වයන් එක්ක දරුවන් මව්වරුන් අද මොනතරම් යුද්ධ නිසා ඝාතනය වෙනවද කියන කාරණාව. යුද්ධය රටක සියල්ල විනාශ කරනවා. එනිසා මේ රටේ විශේෂයෙන්ම පහුගිය යුද කාලයේ තිබුණු අත්දැකීම් එක්ක අපි අලුත් රටක් ගොඩනැගීමේ ජාතික ආණ්ඩු සංකල්පය තුළ මේ වැඩපිළිවෙල ගෙනියන්නේ රටේ සියලු දෙනාගේ විශ්වාසය දිනාගනිමින් සහෝදරත්වයෙන් සියලු දෙනා එකට එකතු වෙලා මේ රට ගොඩනැගිය යුතුයි කියන පවිත්‍ර වූ නිර්මල වූ අරමුණ ඉටු කර ගැනීම සඳහා අපි අලුත් ආණ්ඩුව ඉල්ලීමක් කෙරුවා. එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාගෙන් අලුතෙන් වැඩ කරලා පෙන්වන්න ඉඩකඩ දෙන්න, රට කරන වෙනස්කම් වලට ඉඩකඩ දෙන්න, මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් ජනතාවගේ ශක්තිමත් කරන්න අපිට යම්කිසි කාල සීමාවක් දෙන්න ලෝක බලවතුන්ට කන් දුන්නා. අද ලෝකේ කිසිම නායකයෙක්, කිසිම රටක්, කිසිම රාජ්‍යයක්, කිසිම ජාත්‍යන්තර සංවිධානයක් අපිත් එක්ක අමනාපෙන්නේ නැහැ. ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය කිසි ලෙසකින්වත් පළුදු වීමට ඉඩ නොදවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ල ප්‍රදේශයේ පැවති ආශිර්වාද පූජාවකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළා. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නිටොල්පිටිය පුරාණ විහාරස්ථානයේ ඊයේ පස්වරුවේ ආශිර්වාද පූජාවක් පැවැත්වුණා. ලබන වසරේදී ශ්‍රී ලංකාවට GSP ප්ලස් බදු සහනය ලබා ගැනීමට හැකිවනු ඇතැයි රජය පවසනවා. GSP ප්ලස් බදු සහනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා යන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ කොළඹදී පැවති සමුළුවකදී මේ බව සඳහන් කළා. GSP ප්ලස් බදු සහනය රටට ලබා ගැනීම සඳහා වන ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමට නිදහස් විරද කලාප සහ පොදු සේවා සේවක සංගමය සංවිධාන කළ ජාතික සමුළුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී එහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා
2001 මේ ලේබර් ජීඑස්පී එක ආරම්භ කරනකොට අපි එක ලබාගෙන 2004 ඉඳන් මම හිතන්නේ 2009 වෙනකම් මේ භුක්ති විඳා ඒක නැති වෙනකොට කවුරුත් අත්ද කරේ නැහැ අපේ රටට අන්තිමට කෝටි 2000ක් විතර නැති වුණා එක අවුරුද්දකට අපි මේ අවස්ථාවේදී ජනතාවට පෙන්වන්න හදනකොට පෙන්ව මේක ජාතිකත්වයේ තියෙන ප්‍රශ්නයක් කියලා අපි සුද්දන්ට දන ගහනවා ඒක තුලින් ජාතිකත්වයේ ප්‍රශ්න ඇති වෙනවා අන්තිමට අද පෙනෙනවා රට කිසිම පාවාදීමක් නැතුව නැවත අහිංසක වැඩ කරන ජනතාවට මේකේ භුක්ති විඳින්න අවස්ථාව ලබා දීම සම්බන්ධ මේ ලේබර් ජීඑස්පී කියන්නේ කම්පැනි වලට නොවේ අහිංසක වැඩ කරන ජනතාවට ඒ වාසිය ලබා දීම තමයි ඒකේ අත්‍යවශ්‍යය එෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඉතාමත්ම සන්තෝෂයි කියන්න එන අවුරුද්දේ මැද හරිය වෙනකොට අපිට නැවතත් ජීඑස්පී ප්ලස් සහනය ලබා ගන්න පුළුවන් වෙයි අලු ජීඑස්පී ප්ලස් වැඩපිළිවෙල යටතේ සිවිල් සමාජයට වෘත්තීය සමිති වලට අවකාශය තියෙනවා මේ සම්බන්ධයෙන් රජයත් යුරෝපීය සංගමයත් එක්ක එකතු වෙලා වැඩ කරා මේ ජීඑස්පී ප්ලස් සහනය ලබා ගත්තාම දැනට තියෙන හානිය මගහරවා ගන්න මෙන්ම අපිට පුළුවන් වෙවි තව දුරටත් ඇංගලුම් ශ්‍රේෂ්ඨය දියුණු කරන්න LTTE සංවිධානයේ කාන්තා බලකායේ හිටපු නායිකා සුබ්‍රමණියම් සිවහාමිහිවත් තම්නිලී අද පෙරවරුවේ ජීවිතක්ෂයටපත් වුණා. ඒ මහරගම පිහිටියේ ජාතික පිළිකායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී. දවසේ පුවත LTTE සංවිධානයේ කාන්තා බලකායේ හිටපු නායිකා වන තම්නිලී අද මිය යන විට 43 වන වියේ පසු වුණා. එය පසුගිය මේ මාස 15 වෙනිදා මහරගම ජාතික පිළිකායතනයට ඇතුළු වී ඇති අග්නියාසයේ පිළිකාවකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි. එෙහිදී විකිරණ ප්‍රතිකාර ලබා දී ඇති අතර අද පෙරවරුවේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් අනතුරුව එය මීගිය බව පිළිකායතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. 1972 වසරේ පරන්තන්හි උපත ලද එය LTTE සංවිධානයට බැඳී ඇත්තේ 1986 වසරේදී. පසුගිය යුද සමයේ ඊට සක්‍රියව දායක වී ඇති තමලිනි 2009 වසරේ මේ මාස 20 වෙනිදා වවුනියාව සරණාගත කඳවුරකදී ආරක්ෂකංශ අත්අඩංගුවට පත් වුණා. යුද්ධයෙන් පසුව අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨතම නායිකාව වන තමලිනිට LTTE සංවිධානයේ කර්නල් තනතුරක්ද පිරිනමා තිබුණා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ ඇය වසරක කාලයක් පුනරුත්ථාපනය සඳහා යොමු කරන ලෙස නියෝග කෙරුණා. ඒ අනුව යුද හමුදාව යටතේ පුන්තොට්ටම් කඳුරේ පුනරුත්ථාපනය ලැබුව අතර 2013 වසරේ මේ මාසයේ යළි දෙමව්පියන් වෙත භාර දෙනු ලැබුවා. අප වාර්තාකරු සඳහන් කළේ ස්විස්තරලන්තයේ සිට පැමිණි එකේ ස්වාමි පුරුෂයා බව කියන පුද්ගලයෙකු දේහය බාරගෙන ඇති බවයි. එම දේහය පරන්තන දක්වා අද පෙරවරුවේ රැගෙන ගියා. දවසේ පුවත උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන M.K. සිවාජලිංග මහතාගේ ප්‍රකාශයන් සහ ක්‍රියාමාර්ගයන් බරපතල ලෙස විවාදයට බඳුන් වන ඒවායි. අද හාට් ටොප් විශේෂාංගෙන් එම ක්‍රියාකාරකම් පිළිබඳව ඒ මහතාගෙන් ඍජුව ප්‍රශ්න කෙරෙනවා. සිංහල කතා කරපු රවිරාජ් මහේශ්වරන් වගේ කට්ටියට සිංහල ජනතාව අතර පිළිගැනීමක් තිබ්බා. හැබැයි සිවාජලිංගම් කියනකොට දන්නවද සිංහල මිනිස්සු මොකද්ද කියන්නේ කියලා? ඒක මම හරියට දන්නේ නැහැ. ආපෝ සිවාජලිංගම් කියන්නේ කොටියෙක් කියලා කියනවා. ඒක කියනවා නම් ඒගොල්ලෝ ගියාද සෙච්චරයි. සමහර විට ප්‍රභාකරන් ඔබේ මස්සිනා වීමත් ඒකට හේතුවක් වෙන්න ඇති නේද මන්ත්‍රීතුමා? ඒක පරම්පරාව විරෝධතාවක් තිබුණානේ. ඒකට මොකද කියන්න පුළුවන්? එයා කොටි සංවිධානයයි මම ටෙලෝ සංවිධානයයි හිටියා. ප්‍රභාකරන් මස්සිනා වීම ගැන ඔබට තියෙන ආඩම්බරයද දුකද්ද? එයා ප්‍රභාකරන් ගමේ හොඳ ආඩම්බර කියලා මම මට කියන්න පුළුවන්. ප්‍රභාකරන්ට මේ වගේ ඉරණමක් අත්වෙයි කියලා ඔබ හිතුවද? ඇත්තටම ප්‍රභාකරන්ගේ මිනිය කියලා අපි පිළිගන්නේ. කොහොමද ඔබ කියන්නේ? යුද්ධෙන් මිනිස්සු කණ්ඩ බොණ්ඩ නැති ඉන්න වෙලාවේ සේවින් කරලා ක්ලීන් සේව් එකට ඉන්න එයා පිසුද? එයා සාමාන්‍ය මිනිහානේ. අයි ආණ්ඩුවට බැරි වුණේ? අයි මේ පොස්ට්මෝර්ටම් කරන්න බැරි වුණේ? අයි මකට DNA එක ප්‍රූෆ් කරන්න බැරි වුණේ? මේ කියන්නේ ප්‍රභාකරන් තාම ජීවිතොන් අතර ඉන්නවද? නෑ, ඒක කොයිද මොකද වුණා කියලා දන්නේ නෑ. රවිරාජ් ඝාතනය වුණා. මහේශ්වරන් ඝාතනය වුණා. ඔච්චර කොටි වෙනුවෙන් කතා කරපු ඔබ කොහොමද ජීවිතොන් අතර ඉන්නේ? ලක් කියලා තමයි කියන්න ඕනේ. ඒක අපි අම්මගේ දක්ෂකමක් කියලා මොකද නෑ. ඔබ තාමත් දෙමළ සන්ධානයේ ඉන්නවද නැද්ද? දෙමළ ජාතික සන්ධානයේ තමයි ඉන්නේ. නෑ, මං එහෙම ඇහුවේ ඔබ පහුගිය දවස්වල දෙමළ සන්ධානයට විරුද්ධව ගිහින් වැඩ කරපු හින්දා. නෑ, දෙමළ එක පක්ෂය ඇතුළ ප්‍රශ්න තියෙනවා. ලියාපදිංචි කරන්න බැරි තත්ත්වයක තමයි දැන් දෙමළ ජාතික සන්ධානයේ ඉන්නේ.
ඒකෙන් දෙමළ ජාතික සම්දානේ පිපිරීමක් තියෙනවා. පිපිරීම තියෙනවා. පක්ෂ නායකින්ගේ සමගියක් නැතුව කොහොමද දෙමළ ජනතාවට විමුක්තියක් හොයන්නේ? පක්ෂ නායකගේ සහාය අවශ්‍යයි. සම්බන්ධන් මාත්‍යාට අපි අවස්ථාව දීලා තියෙනවා. තව අවුරුද්දක් ඇතුලේ මාත්‍ය කියලා දෙනවා දේශපාලන විසඳුමක් මා ආරම්භ දෙන්නම් කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව කුරුණෑගලින් ඡන්දය ඉල්ලුවනේ. ඔව්, ඉල්ලුවා. මනාප කීයක් ගත්තද? මනාප නෙවෙයි, මගේ මේ කණ්ඩායමට එක ඡන්ද හරි හමුුන් නැතත් කමක් නැහැ කියලා අදහසෙන් තමයි මම තරඟ කරේ. දැන් ජිනීව සමුළුවට යන්න ඉස්සෙල්ලා ඔබතුමා පාගමනකුත් ගියා නේද? ඔව්. තාම මහන්සිද? පොඩි පොඩි මහන්සිය තියෙනවානේ. පාගමනින් ගිහිල්ලා එල්ලුවේ මේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනේ. ජාත්‍යන්තර පරීක්ෂණ කියලා තමයි අපි ඉල්ලීම කරන්නේ. හැබැයි හම්බුණාද ජාත්‍යන්තර පරීක්ෂණය? මේක දේශීය පරීක්ෂණයක්. 100% දේශීය පරීක්ෂණයක්. ඒ වුණාට විමල් වීරවංශ මහත්මයා ගම්මන්පිල මහත්මයා කියන්නේ නෑ මේ විදේශීය මිනිස්සුරු වෙනවා මේ කරන්න යන ජාත්‍යන්තර පරීක්ෂණයක් කියලා. විදේශීය සමහර නඩුකාරයතුමාලා එන නිසා විදේශීය සම්බන්ධතාව පොට හරි ආවද අමාරු කියලා ඒගොල්ලෝ හිතාගන්න කෑ ගන්නවද මන් අපි දන්නේ නෑ. හැබැයි සම්බන්ධන් මහත්තයා සුමන්දිරම් මහත්තයා කියලා තිබ්බ නෑ මේ කරන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක්. ඒකට කිසි දෙයකට දෙමළ ජනතාව බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒක ඒ මතුරු ගියා අදහස. අපේ අදහස් වෙනස්. ජාත්‍යන්තර පරීක්ෂණ කොහොම හරි අරගෙන එන්න තමයි අපි බලන්නේ. මොන වුණත් දැන් පහුගිය ආණ්ඩුවත් එක්ක බැලුවාම මේ ආණ්ඩුව දෙමළ ජනතාවට ලොකු සහන ටිකක් දීලා තියෙනවා නේද? ලොකු සහන මොකුත් නෑ. මේක මොන ලොකු සහන? විපක්ෂ නායකම දුන්නේ සම්බන්ධන් මහත්තයට. විපක්ෂ නායක කොච්චර කාලේ තව ඉන්න දැන් ඒයි සම්බන්ධන් මහත්තයා එක වාහන විතරයි අරගෙන අනිත් එකේ දුන්නේ එක කකුළු ආණ්ඩුව පෙත්ත එක කකුළු විපක්ෂ පෙත්ත. විදේශ රටවලට මේ සීන එක පෙන්නලා ඉවර වුණාම පස්සේ සම්බන්ධන් මහත්තයාගේ විපක්ෂ නායකයෙක් නැති කරේ. ඔබතුමා ඔච්චර දැන් දෙමළ ජනතාව වෙනුවෙන් කතා කරලා ඔබතුමා දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඔබ දැන් පළාත් සභා මන්ත්‍රී පළාත් සභා ඡන්දයට මම තේරින් පත්තලා තියෙනවා. ඒ ප්‍රදීප්ත කරලා තියෙනවා කියලා කියන්නේ. පාර්ලිමේන්තු හිටිය ඔබතුමා පළාත් සභාවට වට්ටලා දිනනවා. දැන් පළාත් සභාව ඉඳලා ඊට පස්සේ ප්‍රාදේශීය සභාවට දෙමළ ජනතාව වට්ටයිද දන්නේ. මේ මිනිසු එලිට වීස කරනවා කියලා ඒක බය වෙලා මම ඉන්නේ. මම එම්ජී රාමචන්ද්‍රන් නෙවේ සවාජිලිංගම්. මත්තල ගුවන්තොටුපලේ ගබඩාවක් වී ගබඩා කිරීම සඳහා භාවිත කිරීම මගින් සිදු අලාභය ගණනය කර වී අලෙවි මණ්ඩලයේ ණයකර ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. මත්තල ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අමාත්‍යංශ බලධාරීන් සමග අද පස්වරුවේ මත්තල ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට එක්ුණේ එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලීමටයි. ගුවන්තොටුපළ අභ්‍යන්තර කටයුතු පිළිබඳ දැනුම්වත් වීමෙන් පසු අමාත්‍යවරයා පැමිණියේ එහි ගබඩා සංකීර්ණය නරඹීමටයි. එහිදී වී ගබඩා කිරීමට යොදාගත් ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන්තොටුපළට සිදු ඇති අලාභය ගණනය කරන ලෙසයි. මේ වී ගබඩා කිරීම නිසා එයාපෝට් එකට ඕවර්හෝල් වෙච්ච අලාභය මොකද්ද? ඊළඟට දැන් මේක ආපහු ගන්නකොට මේක ක්ලීන් කරන්න යන කොස්ට් එක. ඒක අපි we must claim it from the පැඩි මාකටින් බෝඩ්. එහෙම නැත්නම් කැබිනට් එකට පේපර් එකක් දානවා මෙච්චර මෙච්චර වෙලා තියෙන මේක පැඩි මාකටින් බෝඩ් එකෙන් ගෙවන්න කියලා. නිරීක්ෂණ චාරිකාවෙන් පසු අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. මම හිතනවා මේ වී ගබඩා කිරීම තුලින් අපිට විශාල පාඩුවක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා වී අලෙවි මණ්ඩලයට වහාම ඉල්ලා සිටින්ද සාධාරණ කාල සීමාවක් තුළ මේ වී ටික ඉවත් කරගෙන මේක නිසි ලෙස අපිට සුද්ධ පවිත්‍ර කරලා දීලා අපිට මේ ගුවන්තොටුපළින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සලසා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. ආන්දෝලනාත්මක සෙයා සදියුම් දැරීගේ ඝාතන සිද්ධිය සැකකරුවන් වූ සමන් ජයලත් සහ දුනිෂ් ප්‍රේශාන්ත යන දෙසොහොයුරන්ගේ නිවස පිහිටි ඉංගම්මාරුව ගම්මානයට ඇතුළුවන මාර්ගය ස්ථාන හතකින් බැකෝ යන්ත්‍රයක් යොදා ගමන් කිරීමට නොහැකි වන අයුරින් කිසියම් පිරිසක් කානු කපා තිබෙනවා. වැලිගම පැලෑටියන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් පැලෑටියන ප්‍රදේශවාසීන් තෙබුදිනී මන්සන්දී සිදු කළ උද්ඝෝෂණයක් හේතුවෙන් අද පෙරවරුවේ ගාල් අකුරැස ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල වුණා. එම අවස්ථාවේදී මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු මාර්ගය හරස් කිරීමට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. අද පෙරවරුවේ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අස්කිරි මහානායක අතිපූජ්‍ය ගල්ගම ශ්‍රී අත්තදස්සි මහනාහිමියන් බැහැදුටුවා. එහිදී උන්වහන්සේ යුද හමුදාවේ පිරිසක් තමන් වෙත ඒවා තිබූ ලිපියක් පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කළා.
ඉන්න බෞද්ධ මිනිස්සුන්ට බොහෝ දෙනෙකුටම අපේ ආගමික වැඩ පිළිගන්න යන දෙන්නේ එතන ප්‍රධානතුමා කියලා. දෙමව්පියන් කල්වම් වශයෙන් පිටිය වත්තාවක යන්න ඉන්නවා එහෙම ඉඳ දෙන්නේ නිල්ලා කියලා. ඒකට කොහෙල බලන්න. මම අදම ජනාධිපතිතුමාට කතා කරන්න කියලා. රටවටා හිරු. මෙරට බිහිබූ විශිෂ්ටතම මල්ල ක්‍රීඩිකා වන සුසන්තිකා ජයසිංහ සිය නමින් ක්‍රීඩා අකඩමියක් ආරම්භ කිරීම නියමිතයි. ඒ අර්ථයේ මෙරට මල්ල ක්‍රීඩා ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකර දීම ඇගේ ප්‍රමුඛතම බලාපොරොත්තුවයි. මේ යථාර්ථයක් බවට පත් කරගන්නට සුසන්තිකාට හැකි වේවිද? මොකද එක පාර්ටම රටේ ක්‍රීඩාව ගැන අනුකම්පාවක් ඇති වුණේ. එහෙම අනුකම්පාවක් හිතන කාරියක් නැහැ. මේ ක්‍රීඩාව මේ රට ලෝකෙට ගෙනිච්ච ගෑණි මම. ක්‍රීඩිකා. මගේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් සේවයක් කරන්න මම බැඳිලා ඉන්නවා. ඒ නිසා ඒ වගකීම මම ඉෂ්ට කරා. ක්‍රීඩාවට තියෙන ආදරය නිසාද එහෙම නැත්නම් ඔබේ ජනප්‍රියතාවය උදෙසාද මේ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් පටන් ගන්න ඔබ කල්පනා කළේ? මට ජනප්‍රිය වෙන්න උවමනාවක් නැහැ. මම ලෝකෙ තුන්වතාවක් දින්න ඔලිම්පික් ලෝක ජයග්‍රහණ. ඒ නිසා හැමෝම දන්නවා ලෝකේ කවුද මේ සුසන්තිකා. මම ප්‍රසිද්ධිය හොයාගෙන ගියේ නෑ. ප්‍රසිද්ධිය එනවා මාව හොයාගෙන. මේ ව්‍යාපෘතිය කරන්න ඔබ සල්ලි හොයාගන්නේ කොහොමද? මේක ලේසි දෙයක් නෙමෙයි. ලෝකෙ පුරාම ගිහිල්ලා සල්ලි හොයන්න මගේ බලාපොරොත්තුව. ඉතින් ඉස්සරලා මම කියන්නේ අපේ රටේ ඉන්න හැම දෙමාපියෙක්ම ක්‍රීඩාවට ලැති හැම සහෝදරයෙක්ම හැම දරුවෙක්ම සියලුම දෙනා මේකට හැකි ආකාරයෙන් සම්බන්ධ වෙන්න උපකාර කරනවා. මේක රටට දෙයක් පොදු කටයුත්ත. ඔය සල්ලි වලින් කීයක් ඔබේ සාක්කුවට යයිද? ඒක නිකන් හදිත් ලැජ්ජයි වගේ. මම එහෙම බොහොම මේ වැදගත් පරිණත දැනීමක් ඇති අධ්‍යක්ෂක මණ්ඩලයක් එක්ක මේක කරන්න. මම සභාපතිනිය හැටියට ඉන්නේ. ඒ නිසා ගනුදෙනු මට සම්බන්ධ නැහැ. පහුගිය දවස්වල දේශපාලනය කරන්න ගිහිල්ලා ඔබ ඇනගත්ත කියලා මම කිව්වොත්? ඇනගත්ත නෙමෙයි ඇන්නුවා. හිටපු මල්ල ක්‍රීඩා උපසභාපතිනියක් විදියට ඔබ මෙරට මල්ල ක්‍රීඩාවට කරපු දෙයක් නැහැ නේද? උපසභාපතිනියක් විදියට මොනවා කරන්නද? පුටුවෙන් නැගිට්ටා ඉඳගත්තයි විතරයි. ඕවට උත්තර බඳිනවට වඩා හොඳයි සුසන්තිකා ජයසිංහ ඇකඩමිය හරහා සමස්ත ක්‍රීඩාවටම මට පුළුවන් දේ මට හැකි දේ නිර්මාණය කරලා දීම සහ දායකත්වය ලබන්න. අඬබෙර ගහලා සද්දේ දාලා පටන් ගත්ත ඔබේ මේ ව්‍යාපෘතියත් පස්සේ කාලෙදී සුදුවලියෙක් වේවිද? එහෙම ඉතින් ඕගොල්ලෝ මෙච්චර කාලයක් ආශ්‍රය කරපු එහෙම දන්නේ නැහැ. හැබැයි සුසන්තිකා ජයසිංහ කියන්නේ අමුතු චරිතයක්. කියන දේ කරන, කරන දේ කියන චරිතයක්. බැරි දෙයක් මම කරන්න යන්නේ. කවුරුත් කරන දෙයක් කරන්න යන්නේත් නැහැ. කාටවත් කරන්න බැරි දෙයක් කරපු ගෑණියෙක් මම. මුළු ආසියාවටම එකයි. ඔබ මේ හැම දෙයක්ම කරන්නේ ජලිත් වරක් දේශපාලනයට එන්න නේද? මම රට ජාත්‍යන්තරයට ගෙනහිල්ලා ලෝකෙත් එක්ක හැපිලා තමයි ඒ ජයග්‍රහණ ගෙනල්ලා තියෙන්නේ. මේ රටේ කවුරුත් නොකරපු දෙයක්. ඉතින් ඒ නිසා දේශපාලනයට යන්න කියලා මට එහෙම විශේෂ දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මට ඕනේ මැරලා යන්න කලින් මේ ලංකා ඉතිහාසයට ගෙනා ගෞරවයට වඩා විශිෂ්ට සේවයක් කරන්න. ඒ වෙනුවෙන් මම ඕනම කැපකිරීමක් කරන්න. හිරු රාත්‍රී 7:00 අදට අපි සමුගන්නේ. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93.3 පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:30ට. ආයුබෝවන්.